අද තයිවන් කියල පිළිගන්නවා මගේ YouTube channel එකේ තවත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේක ඔයාලට ගොඩක් personal වැදගත් වෙන application එකක් ගැන. ඉතින් මේකේ නම තමයි Monefy. මේක සාමාන්‍යයෙන් ඔයාලගේ daily expenses manage කරගන්න පුළුවන් app එකක්. Right, අපි මුලින්ම search කරලා බලමු මේ විදිහට search කරනවානේ. මේක තමයි ඇප්ලිකේෂන් එක. ඔයාලට මෙතන Google එකේ මෙහෙට සර්ච් කරාට පස්සේ මෙතන පළවෙනි තැන URL එකට යන්න පුළුවන් monefy.me කියලා තියෙන URL එක. Right. මෙකට ගිහම මෙයාලගේ official launching website එක තියෙනවා. මේකේ විස්තර ඔක්කොම ටික තියෙනවා. Take back control of your money කියලා slogan එකක් දාලා තියෙනවා. ඉතින් මේක ගැන කියන්නේ මේ ඇප් එක මම යූස් කරලා තියෙනවා කාලෙක ඉඳලා. මේක ඇප් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් වාලා නැත්නම් Google Play Store එකෙන් දැනට යූස් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් විදිහට විතරයි. ඒක මේකේ ෆීචර්ස් ගැන කියලා තියෙනවා It's all about you කියලා. මෙතන කියවලා බලන්න පුළුවන් වාලට මේක විස්තර. ඒත් එක්කම අහලට යනකොට add records in flash ඒගොල්ලෝ කියන්නේ ඇප්ලිකේෂන් එක දීලා තියෙන ෆීචර්ස් ඔක්කොම ටික මෙතන තියෙනවා. ඊට පස්සේ අලගේ user reviews තියෙනවා ටික. Right. ඊට පස්සේ download කරන්න පුළුවන් ඔයාලට ඔයාලගේ mobile එකට. ඒ කියන්නේ mobile device වල විතරයි දැනට මේ application එක දෙන්නේ. මේකේ Apple use කරන iPhone use කරනාට Apple Store එකෙන් ගන්න පුළුවන්. Android use කරනාට Google Play Store එකෙන් ගන්න පුළුවන්. Right. ඕකේ දැන් එහෙනම් අපි මම මේක කලින් ඉන්ස්ටෝල් කරලා තියෙනවා මගේ ෆෝන් එකට. මම ඊළඟට එතන ඉඳලා ඔයාලට ඇප් එකෙන් කියලා දෙන්නම් මේක කොහොමද යූස් කරන්න කියලා. ඕකේ රයිට්. මේක තමයි ඇප්ලිකේෂන් එක. ඔයාලට මේ Monefy කියලා පෙන්වන්නේ රයිට් this one. මේක තමයි. එතකොට ඔයාලට මේක ඕපන් කරගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා. දැනට මම මේක යූස් කරන ගමන් තියෙන ඇප්ලිකේෂන් එක. ඕකේ රයිට්. මේකේ මේ විදිහට තමයි මුලින්ම තියෙන්නේ ඔයාලට මම මේකේ තියෙන ඔප්ෂන්ස් ටික කියන්නම්. ඒ කියන්නේ ෆීචර්ස් මුලින් ඉඳලා පිළිවෙලට. Right, ඔයාලට left එකේ උඩම තියෙනවා menu එකක්. ඒ menu එකට ගියාම ඔයාලට මෙතන මුලින්ම already ඔයාලගේ accounts පෙන්නනවා. ඒ කියන්නේ ඔයාලගේ දැනට මේකට add කරගන්න පුළුවන් accounts. ඒ කියන්නේ මුලින්ම මම මෙහෙම කියන්නම්. මේකේ right left side right side එකේ තියෙනවා නැවිගේෂන් එකේ මුලින්ම තියෙන කැටගරිස් කියලා. ඊට පස්සේ තියෙන අකවුන්ට්ස් කියලා. ඊට පස්සේ තියෙන කරන්සි. ඊට පස්සේ සෙටින්ග්ස් කියලා. මේ ටික තමයි ඔයාලගේ මේකේ ඇප්ලිකේෂන් එකේ තියෙන මේන්ම ෆීචර්ස්. ඒ කියන්නේ රයිට් මම මෙහෙම සිලෙක්ට් කරලා පෙන්නනම් කැටගරිස් කියලා තියෙනවා. ඊට පස්සේ අකවුන්ට්ස් කියලා තියෙනවා. ඊට පස්සේ කරන්සිස් කියලා තියෙනවා. ඊට පස්සේ සෙටින්ග්ස් කියලා තියෙනවා. රයිට් මේ ඇප්ලිකේෂන් එක right මුලින්ම ඔයාලට මේකේ ඔයාලට accounts හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මොනවා හරි යූස් කරන accounts තියෙනවනේ. ඒ කියන්නේ අදාළ විදිහට මෙතන add කරගන්න පුළුවන් ඔයාලට separate accounts. ඒ කියන්නේ දැනට නැගේ මෙතන accounts තුනක් තියෙනවා හදපු ඒවා. ඒවා ඔයාලට මෙතන add කරන්න පුළුවන්. මෙතන plus sign එකක් තියෙනවා add කියන එක ඉස්සරහින්. ඒක click කරාට පස්සේ ඔයාලට account එකක් හදාගන්න පුළුවන් මුලින්ම. ඒ කියන්නේ ඔයාලගේ currency එකට අදාළව. රයිට් මේකේ නේම් එක දෙන්න පුළුවන් මෙතන උඩ සිලෙක්ට් කරලා. අපි දෙමු දැනට කරමු මම හදන්න.
my account කියලා දෙමු. My ACC කියලා දෙමු right. ඊට පස්සේ ඔයාලට මෙතන account currency එක select කරන්න පුළුවන්. Right. Account currency කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන search කරන්න පුළුවන් ඔයාලට use කරන ඕනම currency එකක් තියෙනවා. මම LKR කියලා search කරන්න. Right. LKR කියලා search කරාම ශ්‍රී ලංකා රුපියල් currency එක තියෙනවා. එතන select කරලාට පස්සේ ඔයාලට එතන account එක හැදෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලට. ඊට පස්සේ ඔයාලට account එකේ balance එකක් initial account balance එකක් select කරන්න පුළුවන් මෙතන අවශ්‍ය නම්. මම මෙතන දැනටම පුත් නැහැ. ඊට පස්සේ initial balance date එක දාන්න පුළුවන්. අද date එක මෙතන ඇట్లా දිනවා. ඒත් එක්කම include the balance. Right. ඊට පස්සේ ඔයාලට මෙතන දෙන්න පුළුවන් ඔයාලගේ account එකේ icon එකක් මතක තමයි දෙන්න icon එක. Right. My account කියලා මම මේක දෙන්න. Right. එතන ඔයාලට කැමතිව select කරන්න පුළුවන්. මම මේක දෙන්න. ඒක දීලා මෙතන උඩ right side එකේ දින add කියලා එතන click කරලා පස්සේ ඔයාලට account එක create වෙනවා. යටින් පේනවා new account was added කියලා පේනවා. Right. මම right side එකේ menu එකට ගිහින් පෙන්නනවා right side එකේ ඔයාලට ඊට පස්සේ all accounts කියලා තියෙන තැන check කරගන්න පුළුවන් right එතනට දැන් add වෙලා තියෙනවා 1 2 3 4 වෙනියට my account කියලා right මේක තමයි දැන් අපි මුලින්ම හදපු account එක මේකේ මේ විදිහට application එකේ left එකටයි side එකටයි swap කරන්න පුළුවන් ඒ කියන්නේ මම දැනට මෙතන sort කරලා තියෙන්නේ මේ account එක date wise. ඒ කියන්නේ දවසෙන් දවස අපි expenses ඒ දේවල් add කරන්න තමයි මම මේකේ view එක හදලා තියෙන්නේ. ඔයාලට මෙතන එහෙම අවශ්‍ය නැත්නම් මෙතන option එකෙන් change කරගන්න පුළුවන්. Right. මම මේකත් හදන විදිය කියන්න. මෙතන left side එකට ගියාට පස්සේ මෙතන පෙන්නනවා day week month කියලා පෙන්නනවා right month year කියලා පෙන්නනවා right එතකොට ඔයාලට මේක select කරන්න පුළුවන් all කියලා දෙන්න පුළුවන් එහෙම නැත්නම් weekly ඔයාලට බලා ගන්න ඕන නම් එහෙම කරන්න පුළුවන් monthly right මම monthly දෙන්න එතකොට ඒක ලේසි ඔයාලට right මෙතන past හැම එකක්ම පෙන්නනවා ඒ කියන්නේ මේක record save වෙනවා add කරන විදිහට ඒ කියන්නේ අපි expenses ඒ දේවල් ඇඩ් කරන විදිහට මෙතන රෙකෝඩ්ස් වෙනවා right අපි මුලින්ම දැන් account එකට අපි මොකක් හරි expense එකක් කරා කියමුකෝ කියලා හිතමු රුපියල් right අපි බස් එක යනවා කියමුකෝ රුපියල් 500ක් right එතකොට අපි ඒක expenses එකක් විදිහට දාද්දි right expense එකක් විදිහට තමයි යන්නේ එතකොට ඔයාලට දාන්න තියෙන මෙතන red minus කියලා තියෙන එක ක්ලික් කරනවා right එතකොට ඔයාලට එනවා new expense කියලා new expense එකක් add කරන්න තියෙන අපිට right මෙතන අපිට amount එකක් දෙන්න පුළුවන් 500 කියලා දාමු 500 කියලා දාලා මෙතන ඔයාලට note එකක් මොකක් හරි add කරන්න පුළුවන් මොකකටද bus කියලා දාමු නැත්නම් කොහේ ඉඳලා කොහෙටද ඒ වගේ මොකක් හරි දාන්න පුළුවන් right bus අයි bus කියලා දාමු right bus කියලා දාමු right ඊට පස්සේ ඔයාලට මෙතන amount එක දාන්න පුළුවන් ඊට පස්සේ choose category ඔයාලට categories එකක් select කරන්න පුළුවන් මොකක්ද මේ expense එක වහා මොකක් වෙනවද මේක කරන්න අපි දැන් bus එකකට යන්න දාන්නේ ඒකට අපි note එකක් ඔයාලට වෙනස් විදිහට දාගන්න පුළුවන් ඒකට ඔයාලට මුලින්ම මෙතන choose category දෙන්න පුළුවන් ඊට පස්සේ right මගේ මෙතන categories කීපයක් තියෙනවා bus කියලා right මම bus කියන එකම දෙන්න right එතකොට ඔයාලගේ අද දවසේ ජූනි මෙතන date එක වැටෙනවා 13 June කියලා 13 June expense එකක් ගිහින් තියෙනවා 500 එතකොට balance එක රින 500යි ඔයාගේ account එකේ නැහෙනේ කීයක්වත් එතකොට අද දැන් අතේ අපි initial balance එකක් දැම්මෙත් නැහැ මොකොත් right එතකොට ඔයාට 500ක් ගිහින් තියෙනවාද දැන් ඔයාගේ 500ක් වියද ඒ වගේම income එකක් ඔයාලට දාන්න පුළුවන් මෙතන plus sign එක තියෙනවා plus sign එක click කරාට පස්සේ new income කියලා right එතකොට date එක වැටෙනවා ඔයාට රුපියල් 1000ක් හම්බුණ කියනක මොකක් හරි ඔයාගේ කරන දෙයක් බිස්නස් එකක් හරි එහෙම නැත්නම්
ඔබි බිස්නස් එක මක් හරිවා කරන දෙකින් එමනත් අම ජොබ්බැකින් සැලරියකින් මක් හරි ඩවන්ස එකක් ඒවගේ දෙකින් හම්මුණකි අපි බිස්නස් කියදම් බිස්නස් කියලදම් රුපිය දා කමුණරයි හිට පස්සේ ඔට එතනත් කැඩගරක සිලක් කරන්න පුළමොක් හරි ඉන් කම්මගත්ද ඩිපොසිට් එකත්ද ඉන් කම්මක කොහෙන්ද සැලරිද සේවින්ස්ද ඒ විදිර දන්නදන ඇඩ් කරන්න පුළන් ඔක්ෂණ එක තිනම මේ පස්ස කියන්න ඔට ඇපලිකේෂන් එක ඉස්සරහට පාවිචි කරනකොට එක්ස්පලන් කරන්න කොහොද වෙන්න කියලා රයි ඊට පස්සේ මෙතනවාට ඉන්කම් සෝස් මක් හරි දාන්න පුළා ඉන්කම් කියල දම්රයි ඊට පස්සේ රයිට්වාල්ට දැම් බලාගන්න පුළුවන් මෙතන ජූන් මාසයවාල්ට ඉන්කම්ම රුපියත් දාහක් කියල වැටල තියෙනවාද දවසට ජූන් දහතුන රුපිය දාහක් ඉන්කම්ය කියලතනවාට එක්ස්පන්ස එක පන්සියකින් තිලා තොට බැලන්සෙවාල්ට පෙනවා පන්සිය කියලා රයි ඉතින් මේ විදිරදම ඇප් එක වැඩ කරන්නේ නෝමලිය කියන්නේ ඉන්කම් ඇඩ් කරන්න පුළුවන් එක්ස්පෙන්න්ස සැට් කරන්න පුළුවන් ඒ කියන්නේ මේක බැලන්ස් විදිහරවාට එකනේ ඔගේ ඩේලි එක්ස්පෙන්න්සර්ස් මාන්තලි ඉට පස මෙතනවාට ෂෙඩියුල් කරන්න පුළුවන් තවත් මේක ගොඩක් ඔප්ෂන්ස් තියෙන ඇපලිකේෂන් එක ඉතින් එතකොට වාට තව ඔප්ෂණ ඇතින මේක පහල් ඩ්‍රැක් කරන්න පුළුවන් රයිට් සයිඩ් එක බැලන්ස් කියන තැනට එහා පැති සයින් එක තියෙන එක ක්ලික් කරාට පස්සේ වාට කැටගරි වයිස් බලාගන්න පුළුවන් ඉන්කම්ස් ඉන්කම් එකක් ඇවිල්ලා තිනවාට රුපියල් දාහක ඉන්කම් එකත් වාට කැටගරික හදන්න පුළන් සිලෙක් කල්ලා අවශ්‍ය විදියට එවස එක්ස්පන්සස් රෙඩ් සයින් එකෙන් පෙන්නවා රෙඩ් කලයකෙන් සයින් එක බස් කියලා අපි දාපු ඇඩ් කරපු එක ඒ වගේම ඊට පස්සේ වාට මේක පහලට ඩ්‍රැක් කරන්න පුළුවන් ඊට පස්සේ රයිටවාල්ට ලස්සරට මේක ග්‍රැෆිකල් වවක් විදිර පෙන්වා වාලගේ කැටගරික මෙතන දැන්වා රුපියල් එක්ස්පෙන්න්ස් කරලා තියෙන පන්සිය එක්ස්පෙන්න්ස එක සියට සියම්ම ගිහින් තියෙන බස්වලට මෙතනවාට ප්‍රසන්ටේජ ගත්ත එක පෙනන වාලගේ අදාල් කැටකරකට මේක මන්තලි වයිස් ගන්නවට වාට මේ ඇත්තරම ගොඩක් වට්ටිනවා ඇපලිකේෂණ එක මේ කියර වා වැඩිපුර ට්‍රැක් කරගන්න පුළුවන් මොන දෙවල්ලට දවාල් එක්ස්පෙන්න්ස් වැඩිපුර එක්ස්පෙන්න්ස් කරන්නේ එතකොට කොහොමද වාල්ට වැඩිපුර ඉන්කම් එකෙන්නේ ඒ වගේ මේ ගොඩක් දෙවල්වාලට මේ ග්‍රැෆිකල් වියකින් අඩන්ටිෆයි කරගන්න පුළුවන් මාලගේ එක්ස්පෙන්න්සස් කියන රයි් ඔයදිර තමයිතින් අපගේ මූලික ටික තියෙන්නේ මම ඊළඟට මේක වාල්ට කියන්නම් නෙක්ස්ට් කොහොමද වෙන්න කියලා ඊළඟ වීඩියෝ එකකි ඉතිං එහෙනම් අදට අපි වීඩියෝ එක නතර කරනවා අයත් අපිත එකතු වෙන්න හැමගෙටම ජයවේ.